अरहतो सम्मा संबुद्धस्से किच्छो मनुष्य पटिलाभो किच्छं मच्छान जीवितं किच्छं सद्धम्म सवेन धानं उपादोति। जिनेन्द्राराम पुराण महाविहाराधिपति शात्रपति पांडितापे सहोदर सोमरत्न पंडित हामुद्रुवन वहां से प्रदान कोटैती सदा पूजनीय महासंगरत्न अवसराय वासनावंत गुण संपन्न कारुणिक बौद्ध पिन्वतुनि දැන් මේ හැමදිනාම සෝදානම් වෙන්නේ ලෞතර තථාගත භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන උතුම් වූ මිහිරි සී සත්‍යම දේශනාවෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීමටයි වෙසක් පුරපසළොස්සක් පොහෝ දවසේ මේ හැමදිනාම විහාරස්ථානෙට පැමිණිලා तमान गिनापु तिलमल पहान सुवंद दुन नाहार पान गिलं पसाद्य में सिलूम पुद पूशावल दहसक बुदुं बुदुवेन में हिमिद्रि पांदर जीवमान लोतुरा बुद्र जानन वहां सेट संबुद पूशाव पवात्वला ए महा पिन महा कुसलय महा पारमिता दरुमे सिद्ध करगांटे दुना अनतुरुव उदे दरुमदेशनावक श्रवने कल्ला නවතත් මේ සෝදානං වෙන්නේ ඒ බුදුබණ අහලා තමන්ගේ නුවණ ප්‍රඥාව බුද්ධිය ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීම අරමුණු කරගෙන අපි දන්න වෙසක් පොහොය කියන්නේ මුළු මහත් වූ ලෝකේ ජනතාවක් බෞද්ධයෝ ජීවත් වෙනවද ඒ හැමදෙනාටම උතුම් වූ වටිනාම පොහොය තමයි වෙසක් පොහොය කියන්නේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මතං සිද්ධාර්ථ කුමාරයා මහා මායා දේවියගේ කුසෙන් මේ ලෝකෙට බිහි වෙන්නේ අද වගේ උතුම් වෙසක් පුරපසළොස්සක් පොහොව දවසේක උන්වහන්සේ ගිහි ජීවිතයේ අවුරුදු 39ක් ගත කරලා 29ක් ගත කරලා සතර පෙර නිමිති දැකලා කලකිරිලා ගිහින් පැවිදි වෙලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා සිලූම ක්‍රේෂයන් ප්‍රහාණය කළා උතුම් ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ අද වැනි උතුම් වෙසක් පුරපසළොස්සක් පොහොව දවසක ඒ වගේම උන්වහන්සේ බුදු වෙලා පන්සාලිස් වසක් වැඩ ඉඳලා පරිණිරවාණයට පත්වන්නේ අද වගේ උතුම් විසක් පුරපසළොස්සක් පොහොව දවසේක මෙන්න මේ කාරණා නිසා බෞද්ධ වූ අපිට මේ පොය තාමත් වැදගත් පොහොයක් බෝසතාණන් වහන්සේගේ උප්පැත්තිය බුද්ධත්වය පරිනිර්වාණය කියන මේ කාරණා තුන මුල් කරගෙන තමයි අපි මේ උතුම් පින්කම් විසක් පුරපසළොස්සක් පොහොව දවස සිද්ධ කරන්නේ මේ හැමදිනාම ජිනේන්ද්‍රාරාම පුරාණ මහා විහාරස්ථානයේ හිමිදිරි පාන්දර පැමිණිලා තාම ශ්‍රද්ධාවෙන් පේව සමාදන් වෙලා සිල්වත් පිරිසක් බවට පත් වෙලා ඉන්න වෙලාව. තමන් සමාදන් වෙච්ච සීලය හොඳින් ආරක්ෂා කරගනිමින් සසර පුරාවට නිවන් දකිනා තුරාවට පින් සිද්ධ වෙන. පින්කමක් ප්‍රඥා පාරමිතාවක් සම්පූර්ණ කර ගැනීමටයි සූදානම් වෙන්නේ. බණහනව කියන්නේ මහා පිනක් මහා කුසලයක්. ධර්ම දේශනාවක ආනිසංශ ඔය ඇත්තන්ට මං මිට පෙරාතුවත් දේශනා කළා කියනවා. එක බණක් ඇහුවාම කුමන ආකාරයේ ආනිසංශයක් ලැබෙනවද කියලා. කිච්චෝ නවකප්පං සුතං ධම්මං නේද?
මහා කල්ප නමයක ආනිසංසයක් ලැබෙනවා කියනවා ධර්ම දේශනාවකට ආරාධනා කළා. ඒ පින ලබා ගත්තේ ලොකු හාමුදුරුවන් වහන්සේ සෝමරත්න පඬිතු හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ ධර්ම දේශනාවට සෑම පුරපසලොස්සක් හෝ දවසකම ආරාධනා කරන්නේ. අට්ට කප්පච්ච ජාතිතෝ ධර්ම දේශනාවට ඇවිල්ලා ධර්මාසනේ වැඩ සිටියට පස්සේ මේ දහත් වට්ටියක් පූජා කළාම මහා කල්පාටක ආනිසංසයක් ලැබෙනවා කියනවා. ඒක කප්පං අනුමෝදන්තු බුදුබණ ඇහිමින් එක කල්පයක ආනිසංසයක් ලැබෙනවා කියලා බණ පොතේ සඳහන් වෙනවා. එහෙමනම් මේ මහා කල්පේ ආනිසංස ලබා ගන්නයි මේ හැමදෙනාම සූදානම් වෙන්නේ. किच्चो मनुष्य पटिलापो मनुष्य जीवित लबा गनीम अमारो किच्चं मच्छान जीवितं लबागत अमारुवें लबागत जीवित जीवत्वी मत अमारो किच्चं सद्दम्म सवनं अपिट हेमदाम बुद्धबनहन लबेन्ने ने किच्चो बुद्धानं उप्पादो ලෝකේ හැමදාම බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ බුදු වෙන්නේ නැහැ මෙන්න මේ කාරණා හතර දුර්ලභයි කියලා ලෞතුරා තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා එහෙමනම් ඔබත් අප සංසාරේ අප්‍රමාණව පින් කළා තියෙනවා හොඳ මනුෂ්‍ය ආත්මයක් ලැබුවා නේද දුර්ලභ වූ මනුෂ්‍ය ආත්මයක් ලැබලා තියෙනවා මිනිසෙක් වුණත් අංග සම්පූර්ණ මිනිසෙක් වෙන්න ඕනේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. සමහරෙක්ගේ උපන්දා පටන් කන් ඇහෙන්නේ නැහැ නේද? ඇස් පේන්නේ නැහැ. ඇවිදින්න බෑ. කතා කරන්න බෑ. මිනිසෙක් වුණාට වැඩක් නැහැ. පින්කම් කරන්න හැකියාවක් එයාට ලැබෙන්නේ නැහැ. හැබැයි මේ බණහන මේ පෙරවස් සමාදන් වෙලා ඉන්න මේ සියු දෙනාම සංසාරෙ හොඳට පිංකම් කළා කියලා. අංග සම්පූර්ණ මිනිසෙක් වෙලා තියෙනවා. ඒ අංග සම්පූර්ණ මිනිසෙක් වෙන්නට නම් අපි සංසාරෙ හොඳට පිංකම් කරලා කියනට ඕනේ. එමනම් ඔය ඇත්තෝ සංසාරෙ හොඳට බණහල තියෙනවා. සංසාරෙ හොඳට දීලා තියෙනවා. සංසාරෙ හොඳට පිහවස් සමාදන් වෙලා තියෙනවා. ඒ සසර පුරුද්ද තමයි මේ ඔයත්තෝ ගත කරන්නේ. තථාගත භාග්‍යවත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සසර පුරුදු කියන ඒවා රහත් උනත් ඉවර වෙන්නේ නැහැ කියලා. සසර පුරුදු සංසාරේ පුරාවට නිවන් දකිනා තුරාවට තියෙනවා. ඒ වගේම තමයි සසර අකුසලුත් එහෙමයි නේ. සමහරක් අකුසල් කර්ම තියෙනවා නිවන් දකින්න ಜಾති දක්වාම ඒ පස්සෙන් ගමන් කරනවා. ඉතින් අපි සංසාරේ මොන වගේ අකුසල් කළා කියනද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි කියන්න බැරි තරම් පින්කම් කළා කියන හොඳ මනුෂ්‍ය ආත්මයක් ලබන්න. බලන්නකො ලෝසක හාමුදුරුවන්ගේ මහරහතන් වහන්සේගේ කතාව නේද? දා උන්වහන්සේ රහත් වෙන දානි හම්බ වුනේ. ලෝසක හාමුදුරුවෝ කියන්නේ පොඩි කාලේ බොහොම දුකසේ ජීවත් වෙච්ච දරුවෙක්. සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට දකින්නවා පාර අයිනේ ප්‍රේත දරුවෙක්. ප්‍රේත ආත්මයක් ලබාගත් දරුවෙක් කියන ඒතරම් අපිරිසිදුයි මේ දරුවා. හැබැයි ටිකක් කිට්ටු කරලා බලනකොට එහෙම කෙනෙක් නෙවෙයි මනුස්ස දරුවෙක් මේ. විපරං කරලා බලපුවට අම්මා තාත්තා නැහැ. නෑ දෑයෝ නැහැ. කවුරුවත් නැහැ. පාරක් පාරක් ගානේ හිඟ මංචනවා. සරියුත් හාමුදුරුව අහනව පුතේ මාත් එක්ක විහාරට යන්න. අවුරුදු 6ක් 7ක් වෙන මේ දරුවා අහපු මිහිරිම වචනේ ප්‍රියම වචනේ
එතෙක්කල්නේ දරු ඇහුවේ අප්‍රසන්න අමහිරි වචන බැනු අපහාස නින්දා ඒ වගේම ගුටිබට තමයි දරුවට ලැබුණේ අහපු මිහිරිම වචනේ තමයි පුතේ මාත් එක්ක විහාරයට යන හා කියලා මේ දරුව චේතවන මහා විහාරයට එක්කගෙන යනවා ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද සැරියුත් හාමුදුරුව මේ දරුව හොඳට පිරිසිදු කරන්න ආවටම දූවලි දූවිලි වලින් නෑවිලා මේ දරුවා පිරිසිදු වෙලා ඒ තරම් එහිම නාවලා පිරිසිදු කරලා බුදු තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩින සුගන්ධ කුටියට එකගෙන යනවා සරියුත්ථමදුරුව පසඟ පිටවන බුදු පියාණන් වහන්සේට වඳිනවා වැඳලා කියනම බුදුහාමුදුරුවනේ කාත් කවුරුවත් නැති අසරණ වෙච්ච දරුවෙක් හිටියා මම එකගෙන විහාරයට මහාන කරන්න අවසර ලැබෙනවද සාරිපුත්ත මේ දරුවගේ දෙමාපියෝ නැද්ද බුදුහාමුදුරුවනේ ඇති සොයා ගන්න අමාරුයි ඥාති ඒත් ඇති බුදුහාමුදුරුවනේ සොයා ගන්න අමාරුයි දරුවා දන්නේ නැහැ කියන්නේ එමනම් බොහෝම හොඳයි සාරිපුත්ත පැවිදි කරවන්න මෙයා එකගෙන ගියා හිස මුඩු කළා කසාවත් පෙරෙව්වා තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට එක්ගෙන ආවා තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පොඩි හාමුදුරුවෝ දිහා බලනවා උන්වහන්සේ දකින්නවා මේ පොඩි හාමුදුරුවන්ට දානි හම්බ වෙන්නේ නැහැ සාරිපුත්ත මේ පොඩි හාමුදුරුවන්ට නමක් තිබ්බද නෑ බුදුහාමුදුරුවනේ තවම නමක් තිබුණේ නෑ තිබ්බේ නෑ බුදුහාමුදුරුවනේ සාරිපුත්ත පිලෝසක කියලා නමක් තියමුද හොඳමයි බුදුහාමුදුරුවනේ ලෝසක කියන එකේ තේරුම තමයි මොකුත් ලැබෙන්නේ නෑ මොකුත් ලැබෙන්නේ නෑ තථාගත භාග්‍යවත් බුදුහාමුදුරුවෝ මහා කරුණාව උපදවාගෙන පොඩි හාමුදුරුවන්ට සිල් දීලා කමඨං ලබලා දෙනවා කමඨං ලබාගෙන පොඩි හාමුදුරුවෝ සවැත් නුවර ජේතවන මහා විහාරේ භාවනා කරනවා පිණ්ඩපාතේ වඩිනවා පිණ්ඩපාතේ වඩිනකොට උන් වහන්සේගේ පාත්‍රයට පළමුවෙම මොනවද ලැබෙන්නේ එච්චරම තමයි පාත්‍රයට ලැබෙන්නේ උන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියට කවුරුවත් පාත්‍රයට මොකුත් බෙදන්නේ නැහැ හේතුව තමයි පාත්‍රේ පිරීලා තියෙනවා හැබැයි පාත්‍රය ඇතුලේ හිස් එක්ක බත් හැඳයි තියෙන්නේ එක්ක සෙල් ගෙඩියයි එක්ක නෙල්ලි ගෙඩියයි එක්ක වරළු ගෙඩියයි පාත්‍රය ඇතුලේ තියෙන්නේ හැබැයි බෙදන්න ඉන්න හැමෝටම පේනම පාත්‍රේ පිරිලා බෙදන්න දෙයක් ඉඩක් නැහැ කවුරුවත් බෙදන්නේ නැහැ පොඩි හාමුදුරුවෝ උත්සාහය අත්හැරිනේ දානේ නොලබුණයි කියලා උන්වහන්සේ භාවනා කරන එක අත්හැරිනේ උන්වහන්සේ භාවනා කළ නොබෝ දවසකින් සියලුම ක්‍රේශයන් ප්‍රහාණය කළ උතුම් වූ මහා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා රහත් වෙනත් පිණ්ඩපාතේ වැඩිහාම දානි ලැබෙන්නේ නැහැ උන්වහන්සේට අවුරුදු 50ක් සම්පූර්ණ වීගෙන එනවා දවසක් සරියුත් හාමුදුරුව විහාර චාරිකාවේ වඩිනවා ලෝසක රහතන් වහන්සේ වැඩ ඉන්න කුටියට සරියුත් හාමුදුරුවෝ වඩිනවා. ගුරුදේවයන් වහන්සේ දැක්ක පමණයි ආසනෙන් නැගිටලා ආසන පනවලා කියනවා ගුරු පියාණනි වැඩ ඉන්න. ඔබ වහන්සේ බහැදකින්න තමයි මම එන්න හිටියේ ගුරු පියාණනි. මගේ ආශ ඉවරයි ගුරු පියාණනි ෂේ වෙලා ඉවරයි මගේ ආශ. මට පිරිනිවන් පාන කාලය ලැබිලා සරියුත් හාමුදුරුව බලනම මේ ශරීරය හරියට දුර්වල වෙලා සරියුත් හාමුදුරුව දකින්න පොඩි හාමුදුරුවන්ට දාන ලැබිලා නැහැ සරියුත් හාමුදුරුව කල්පනා කරනවා ගොඩාක් හාමුදුරුවෝ වඩින නිසා උන්වහන්සේට දාන නොලැබෙන්නට ඇති
ලොසක හාමුදුරුවන්ට කියනවා අපි දෙන්න විතරක් හෙට උදේ පිණ්ඩපාත වඩිමුද හොඳමයි ගුරු පියාණෙනි හෙට විතරයි මේ පොඩි හාමුදුරුවෝ ජීවත් වෙන්නේ වැඩ ඉන්නේ අනිත් උදේ වෙනකොට පිරිනිවන් පානවා උන් වහන්සේ උදේ පාත්‍ර පාසිරු පොරවාගෙන ලෝසක මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටිය ළඟට වැඩියා ලෝසක මහරහතන් වහන්සේ සිවුරු පොරවාගෙන සූදානම් වෙලා හිටියා ගුරුදේවයන් වහන්සේ සමග පිණ්ඩපාතේ වඩිනවා සෙවත්වර වඩිනකොට සෑම ගෙදරකම දොරවල් වහලා සරියුත් හාමුදුරුව දැනගත්ත පොඩි හාමුදුරුවන්ගේ අකුසලය සරියුත් හාමුදුරුව කියනවා පුතේ ඔබ විහාරෙට කුටියට වඩින්න මම ඔබ වහන්සේට පිණ්ඩපාත ලැබලා ගෙනත් දෙන්නම් හොඳමයි ගුරු පියාණෙනි කිව්වාම ලෝසක හාමුදුරුව විහාරෙට වැඩියා සරියුත් හාමුදුරුව තනියෙන් පිණ්ඩපාතේ වැඩියා සෑම ගෙදරකදීම ධානි සරියුත් හාමුදුරුවන්ට ලැබුණා උන්වහන්සේට අවශ්‍ය ප්‍රමාණයට දානි ලබාගෙන වළඳලා පාත්‍රේ සෝදලා නැවත සරියුත් හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවා පිණ්ඩපාතේ වැඩලා පොඩි සාමණේර හාමුදුරු නමකට දෙනවා අහවල් කුටියේ ලෝසක හාමුදුරුවෝ වැඩ ඉන්නවා මේ දාන පාත්‍රේ උන්වහන්සේට ගෙනිලා පූජ කරන්න හොඳමයි සරියුත් හාමුදුරුවනේ පොඩි හාමුදුරුවෝ දාන පාත්‍රේ ගත්තා අරගෙන එනවා ආහාර සුවඳයි පොඩි දරුවෙක් රාහත් වෙලා නැහැ මාර්ගඵල ලබාගෙන නැහැ මහණ වුණාට පෘථජන සිතුවිලි තියෙන්නේ පොඩි හාමුදුරුව කල්පනා කරනවා මේ දාන පාත්‍රේ අරගෙන වඩින ගමන් මොකටද මම අද පිණ්ඩපාත යන්නේ මට දාන තියෙනවා වටපිට බැලුව කවුරුවත් නැහැ ගහක් මුල වාඩි වුණා වැළඳුවා සරියුත් හාමුදුරුවන්ට කිව්වේ නෑ මේ කාරණය. අද හවස් වෙනකොට සරියුත් හාමුදුරුවෝ ලෝසක හාමුදුරුවෝ හෙට උදේ පිරිනිවන් පානවා. සරියුත් හාමුදුරුවෝ අද හවස් වෙනකොට ලෝසක මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටියට වඩිනවා. අසනීප වෙලා ලෝසක හාමුදුරුවෝ වැඩ ඉන්නේ ආසනේ ළඟින්ම ගිහිල්ලා සරියුත් හාමුදුරුවෝ වැඩ හිටියා. පුතේ දවාට දාන වැළඳුවාද ලෝසක හාමුදුරුවන්ගෙන් සරියුත් හාමුදුරුව අහනවා ගුරු පියාණනි දාන ලැබුණේ මහා සංවේගයක් ඇති වෙනව සරියුත් හාමුදුරුවන්ට උන්වහන්සේ නැගිටලා කොසල් මහරජතුමාගේ රාජ මාලිගාවට වඩිනව හවස් වෙලාවේ සරියුත් හාමුදුරුවන්ගේ සිරිතක් තිබුණා හවස් වෙලාවේ එම රජමාලිගාවට වඩින්නේ නැහැ කොසල් රජතුමෝ හරියට සතුටු වුණා මොකද සරියුත් හාමුදුරුවෝ හවස හැන්දෑවේ රජමාලිගාවට වැඩිනව දැකලා හනික ආසන පනවලා සරියුත් හාමුදුරුවන්ට වැඩ ඉන්න කියලා පසඟ පීඨවල රජතුමා වැඳලා සරියුත් හාමුදුරුවෝ ළඟින්ම වාඩි වෙනවා බිම. කතා බහ කරන ගමන් රජතුමා අහනවා ඔබ වහන්සේ මේ වෙලාවේ රජමාලිගාවට වැඩියේයි. මහරජතුමනි මට චතුමදුර අවශ්‍ය කරනවා. ඒ කියුවාම රජතුමා හරි සතුටු වුණා. මල්ලිකා දේවියට කොසල් මහරජතුමා කතා කරලා කියනවා මල්ලිකාවනි සරියුත් මහරහතන් වහන්සේට චතුමදුර හදාගෙන ඉන්න. දේවිය චතුමදුර හදලා ගෙනල්ලා සරියුත් හාමුදුරුවන්ගේ පාත්‍රයට පූජ කරනවා. මේ කාර්යගෙන වඩින්න හදනකොට රජතුමා අහන ස්වාමීනි වළඳන්නේ නැද්ද? නෑ මහරජතුමනි මට නෙමෙයි. ලෝසක හාමුදුරුවෝ ගිලන් වෙලා උන්වහන්සේටයි මම මේ අරගෙන යන්නේ
රජතුමා සැරියුත් හාමුදුරුවන්ට පසඟ පිටුවලා වැඳලා අවසර ලැබෙනවා රජතුමා මාලිගාවෙන් වඩින්නට. ලෝසක හාමුදුරුවන්ගේ කුටියට සැරියුත් හාමුදුරුවෝ වැඩම කරලා සැරියුත් හාමුදුරුවෝ බලනවා මේක ලෝසක හාමුදුරුවන්ගේ අතට දුන්නත් මොනවද වෙන්නේ කියලා. අර චතුමතුර පාත්‍රය අතුරුදහන් වෙනවා. तेरे करप वाकुसाल करुम्याक में लोस कहाँ मुद्रुआंट दाने नला बैठने मगर ते कराने सरियुत्था मुद्रुआते त्यागे ने में चातु मधुरे हैंडक इंगवालं दोवेने वा लोस कहाँ मुद्रुओ किये ने में स्वामी ने गुरु पियाने ने मटा उर्दू पन्हा कुने वा मुलु जीवित काले में बड़े पीरे ने आदत तमाई මම ආහාර ටිකක් ගත්තේ උන්වහන්සේට පහුවෙන්දා උදේ පිරිනිවන් පානවා හවස ආදාහනේ කරනවා ධාතු ඉතුරු වෙනවා සවැත් නුවර ජේතවන මහා විහාරෙට ධාතු පෙරහැරකින් වඩම්මවලා ආනන්ද හාමුදුරුවෝ සකස් කරපු ලස්සන මල් ආසනයක තැන්පත් කරලා තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කරවලා පණවන ලද බුද්ධ ආසනයේ වැඩ ඉඳගෙන එදා හවස් වෙලාවේදී රාත්‍රී කාලේ ලෝසක හාමුදුරුව අරමුණු කරගෙන ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව සිදු කරනව දේශනා කරනව තථාගත භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පින්වත් මහණනි මේ ලෝසක මහරහතන් වහන්සේගේ ධාතුය ඉදිරියේ තියෙන තැන්පත් කරලා ඔබ සිල් දෙනාම දන්නව ලෝසක මහරහතන් වහන්සේට දානේ කුස පිරෙන්න දානේ ලැබුන්නේ නැහැ කියලා පෙර සංසාරේ කරපු අකුසලයක් මහණනි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ලෝසක හාමුදුරුවෝ මහණ වෙලා හිටපු සාමණේර පෘථජ්ජන හාමුදුරුවන් වහන්සේ නම ඈත පිටිසර ගම්මානයක ආරාමයක තමයි උන්වහන්සේ වැඩ හිටියේ ඒ ආරාමයට ආගන්තුක හාමුදුරු නමක් වැඩියා ගමේ දායක එක්හාසු වෙලා ආගන්තුක හාමුදුරුවන්ට ආරාධනා කළා ස්වාමීනි අපේ ගමේ මේ හාමුදුරුවෝ විතරයි වැඩ ඉන්නේ ඔබ වහන්සේත් වැඩ ඉන්න හොඳමයි කියලා උන් වහන්සේ ආරාධනාව පිළිගත්තා ප්‍රධාන දායක මහත්මයා කියනවා ස්වාමීනි හෙට දවල්ට අපේ ගෙදර දානෙට ඔබ වහන්සේලා දෙනමම වඩින්න ආරාධනාවත් පිළිගත්තා හැබැයි පන්සලේ හාමුදුරුවරු ටිකක් කැමතුනේ නෑ ආගන්තුක හාමුදුරුවෝ වැඩ ඉන්නවට ඊට පහුවෙන්දා ප්‍රධාන දායක මහත්මයාගේ මහා දායකයගේ නිවසේ දානේ පන්සලේ හාමුදුරුවෝ උදෙන් නැගිටලා මෝඩකට සෝදාගෙන වතාවත් කරලා පාසුරු පෙරවාගෙන ආගන්තුක හාමුදුරුවෝ වැඩි වැඩ ඉන්න කුටිය දිහා බලාගෙන ඉන්න දොර ඇරියද කියලා හැබැයි දොර ඇරියේ නෑ දොර ළඟට හීසරේ ගිහිල්ලා නියපොතින් පාරවල් තුනක් තට්ටු කළා. ඉතින් නිස්සද්ද වැහිවිල්ල ටිකක් වෙලා ඉඳලා පන්සලේ හාමුදුරුවෝ විතරක් දානෙට වැඩියා. දායක මහත්මයා අහනවා කො ස්වාමීනි ආගන්තුක හාමුදුරුවෝ කියලා. ඒ වෙලාවේ පන්සලේ හිටපු හාමුදුරුවෝ කියනවා ඉයේ දවාට හොඳට දානේ වළඳලා තවම සැතපීලා මම කතා කළා ඇහැරුන්නේ නැහැ ඒ නිසා මම දායට වැඩියා
දායක මාත්මයා කලකිරුන්නේ නැහැ හාමුදුරුවනේ උන්වහන්සේට මහන්සිය ඇති තෙහෙට්ටුවක් දෙනිලා ඇති ඔබ වහන්සේ දානේ වළඳලා අපි දානේ සකස් කරලා දෙන්නම් ගෙනිලා පූජා කරා පන්සලේ හාමුදුරුවෝ දානේ වළඳුවා දායක මාත්මයාගෙන් පාත්‍රයේ සෝදලා ඒ පාත්‍රයටම දානේ පාත්‍රයක් බෙදලා දෙනවා ආගන්තුක හාමුදුරුවන්ට පූජා කරන්න කියලා දැන් මේක ගෙනියන්න බෑ කියන්නේ විදියක් නෑ පන්සලේ හාමුදුරුවන්ට පන්සලේ හාමුදුරුවෝ කොහොමවත් කැමති නෑ ආගන්තුක හාමුදුරුවෝ වැඩ ඉන්නවට ඒ වෙලාවේ මොකද කරන්නේ ආක දානි පාත්‍රේ තරගෙන එනකොට හේනක් හදන්න ගොවි මහත්තේ කැලේක පණ ඉතුරු වෙච්ච ලී කොට එක්හාසු කළ මහා ගිනිමෙණයක් ගහලා වටපිට බැලුවා කවුරුවත් පේන්න හිටියේ නැ ගිනි අඟුරු ගොඩ අවුස්සලා බත් පාත්‍රයකට හැලුවා පන්සලේ ආගන්තුකෝ ඇවිල්ලා වැඩ හිටිය මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේ දකින්න මේ පුතච්චන අඥාන විශ්වගේ ක්‍රියාකලාපය උන්වහන්සේ කල්පනා කරනවම මේ පන්සලේ තමත් වැඩ හිටියොත් මේ හාමුදුරුව අකුසල් සිද්ධ කර ගන්නවා උන්වහන්සේ වඩිනවර පන්සලේ හාමුදුරුව වඩින්න පෙර ආත්ම පන්සලේ හාමුදුරුව ඇවිල්ලා බලනව දොර අරලා තියෙනවා කාමරේ නැහැ වටපිට බැලුව වත්ත පුරා බැලුව නැහැ කතා කළා පන්සලේ හාමුදුරුව අවබෝධ කරගත්ත වැඩම කළ තියෙන රහතන් වහන්සේ නමක් කියලා. හාමුදුරුව කලකිරෙනව දුක් වෙනවනේ රහතන් වහන්සේ නමකට දානේ වැරද්දුවා කියලා. උන්වහන්සේ ලෙඩ වෙනව ගිලන් වෙනව එක්තැන් වෙනව මලපහ ගොඩේම අපවත් වෙලා අවීචි මහා නරකාදිය ගිහිලා උප්පැත්තිය ලැබනවා. අවසානයේ මේ ආත්මෙදී මේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ශාසනෙ ඉපදිලා තථාගත භාග්‍යවත් බුදුහාමුදුරුවෝ කියන දේශනා කළා පින්වත් බහනි ලෝසක හාමුදුරුවන්ට දානෙ ලැබුණේ එදා අර රහතන් වහන්සේට දානෙ වරද්දපු නිසා රහත්තුණත් ඔය අකුසල් කර්ම පස්සෙන් එනවා කියලා තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකයි එනිසා අපි ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතය තාමත් වටිනා ජීවිතයක්. ඔබ අප සංසාරේ වෙන අකුසල් කළ නැහැ. ඔබට හොඳ ජීවිතයක් ඔබ ගත කරනවා. වාසනාවන්ත ජීවිතයක් ගත කරනවා. මේ උතුම් වෙසක් පුර බසලොස්සක් පොහෝ දවස බැහැල පිහවස් සමාදන් ලබාගත් ජීවිතය ඊළඟ ආත්මයට අවශ්‍ය කරන පින් දහම් සිද්ධ කරගන්න. ससर कियाने ඉතින් එහෙම කාලෙක තමයි අපි මේ ඉපදිලා තියෙන්නේ ගෞතම බුදු ශාසනේ. දැන් සමහරක් දිව්‍ය බ්‍රහ්ම නාග ආදී වල උප්පැත්තිය ලැබුවාම දැන් නාග ලෝකේ මහා කාල නාග රාජයා හරි වාසනාවන්ත රජ කෙනෙක්. බුදුහාමුදුරුවරු හතර නමගින්ම බණහපු කෙනෙක් තමයි महाकाल नागराजया कियाने नागलोके इन्न अदत मे महाकाल नागराजया इन्नवा तथागत बुदुरजानन वहांसेगे धातु अदत नागलोके गिहिल्ला तंपत् करले आय वंदुम पिनुम करनेवा चिवमान बुदुहामुदुरो वेड इन्न काले मे नागयंट वेस्मारु करगन्न पुलुवां कम तियेनवा नागयन वेस्मारु करगत्ताम මනම විදියකවත් අඳුරගන්න පුළුවන් කමක් නැ නාගයක් නාගයෝ කියලා. කාරණා තුනක් හැරුණාම. ඒ නාගයන් වෙස්මාරු කරගන්න ගත්තාම මනුස්ස වෙස් ගත්තාම ඒ ඇයිට මේ අපි
ආහාර ගන්න විදියට දානි ගන්න විදියට මතුම ඇත්ත බත් කන විදියට කන්න බෑ ඒක කාරණයක් තමයි අපි කන බොන විදියට කන්න බොන්න බෑ ඒ අනිවාර්යයෙන්ම නාග වෙස් ගන්නට ඕනේ ඒ වගේම තමයි ඊළඟ කාරණිය තමයි අපි සැතපෙන නිදා ගන්න විදියට නිදා ගන්න පුළුවන් කමක් නැ නාගයේ වෙස් ගන්නම වෙනවා ඒ වගේම වැසිකිලි කැසිකිලි මල පහ කරන්න බෑ මිනිස්සු මල පහ කරන විදියට නාගයේ වෙස් ගන්නම ඕනේ ඔන්නේ කාරණා තුන හැරුණකොට මොනම විදියකින්වත් අපිට අඳුර ගන්න විදියක් නැ මෙයා නාගයේ කියලා ඉතින් දවසක් මේ නාගලෝකෙ පිරිසක් කෙනව ජේතවන මහා විහාරට බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න. ඒ ආපු එක නාගයෙකුට එක තරුණ නාගයෙකුට නාගලෝකෙට යන්න හිතුන්නේ බුදුහාමුදුරුවෝ ළඟ බණ අහන්නම හිතුණා. අර වක්කලිහාමුදුරුවොත් එහෙමයිනේ. රහත් වෙන්න මහල වෙච්ච කෙනෙක් නෙවෙයිනේ වක්කලිහාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවන්ගේ ලස්සන බලන්න මහල වෙච්ච කෙනෙක්. හැබැයි නාගලෝකෙන් ආපු ඒ තරුණයා කල්පනා කළා බුදුහාඳුර ළඟම හිටියොත් බණ අහන්න පුළුවන්. බුදුහාඳුරන්ගේ ලස්සන බලන නෙමෙයි යා මහණ වුනේ. එයා මහණ වුණා. දැන් බුදුහාමු තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සෑම ධර්ම දේශනාවක්ම මෙ අහනවා. හැබැයි අවබෝධ කරගන්න ඒ හාමුදුරුවන්ට අවබෝධ කරගන්න බෑ. ඉතින් මේ දවසක් කොහොම උන්වහන්සේ බණහලා කුටියට ගියා සැතපෙන්නේ. ආගන්තුක ආපු පොඩි හාමුදුරු නමක් බැලුව සෑම කුටියකම දොරවල් වහලා ලොක් කළා. ඒ කුටියක දොර වහලා නෑ. හිංසරේ දොර ඇරලා බැලුවාම විශාල නාගෙක් දරන්න ගහගෙන ඉන්නවා. පොඩි හාමුදුරුව හරියට බය වුණා ඔකට. දුවල දුවල ගිහින් බුදුහාමුදුරුවන්ගේ සුගන්ධ කුටියට ගිහින් කියන බුදුහාමුදුරනේ යහවල් කුටියේ නාගයෙක් ඉන්නවනේ. තථාගත භාග්‍යවත් බුදුහාමුදුරුව අර පොඩි හාමුදුරුවන්ට කියනවා ඔබ ආපහු ඒ කුටිය ළඟටම වඩින්න. ගිහින් එළියේ ඉඳගෙන උගුර පාදන්න. උගුර පාදලා දොරට තුන් සැරයක් ගහන්න. පොඩිහාඳුරෝ බයෙන් බයෙන් යන දැන් ඇතුලේ ඉන්නේ නාගයේ. බෑ බුදුහාඳුරෝ කියන යන්න කුටිය ළඟට කියලානේ. බුදුහාඳුරෝ වැඩියා. පොඩිහාඳුරෝ වැඩියා. වැඩල ටිකක් කිහායින් ඉඳගෙන හයියෙන් උගුර පෑදුවා. උගුර පාදලා දොර ළඟට ඉම්මන්ට ගිහිල්ලා දොරට ගහලා පිටිපස්සට පෑන පොඩිහාඳුරෝ. බයයි. සිව් බුදුහාඳුරෝ කිව්ව සිවුරු පෙරවගත්ත කෙනෙක් කුටියෙන් එළියට වඩිය. මාස මිහාට කැඳවාගෙන ඉන්න වඩම් වාගෙන ඉන්න පොඩි හාමුදුර ටිකක් ඈතින් ඉඳන් කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු හාමුදුරුව වඩින්න කිව්වා පොඩි හාමුදුරුවත් පිටිපස්ස බල බලා යන දැන් පස්සෙන් ඉන්නේ නාගේ හැබැයි දැන් ඉන්නේ හාමුදුරු කෙනෙක් පොඩි හාමුදුරුව බුදු හාමුදුරුවන්ට පසඟ පීටු වලා නැගිට්ටා අරහාමුදුරුවත් පසඟ පීටු වල වැඳලා වාඩි වුණා. පොඩිහාඳුරෝ වාඩි වුණා අනිත් පැත්තේ. කිට්ටුවෙන්වත් වාඩි වුණේ නැහැ. පොඩිහාඳුරෝ බයයි. දැන් ළඟේ වාඩි වෙන්න බෑ නයිත්නේ. පොඩිහාඳුරෝ දැක්කනේ. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහාමුදුරුවන්ගෙන් අහන මහණව කවරෙක්ද? අරහාමුදුරුවෝ නිස්සද්දයි. දෙවනි සැරෙත් ඇහුව බුදුහාමුදුරුවෝ තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් මහණ බුදුවරයන් වහන්සේ නමක් ප්‍රශ්න අහලා වෙහෙසටපත් කරන්න එපා. මහා කුසලයක් සිද්ධ වෙනවා. තුන්වෙනි සැරේ ඇහුවාම කියන බුදුහාමුදුරනේ මම නාගයේ නාග ලෝකෙන් ආවේ. ඔබ වහන්සේගෙන් බණ අහන්නයි මම මේ හිටියේ. ඉන්නේ බුදුරජාණන් වහන්සේ හන මම දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එකම බණපදයක්වත් හිතේ ධාරණය වෙන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. කාල සිටුවරේටත් බුදුහාමුදුරුවෝ කනේ කළේ නේද? අනේ පිටිසිතුමාගේ පුතාට මේ පුතා කවදාවත් බුදුහාමුදුරුවෝ දකින්න ගියේ නැහැ නේ.
හැබැයි මසුරන් වලට කහවණුට හරී ලෝභයි. තද ලෝභයි. පුතාට කිව්ව පුතේ ගිහිල්ලා බුදුහාඳුරන්ගේ එක බණපදයක් ඉගෙනගෙන ඉන්න කහවණු 10ක් දෙන්න. ඉතින් මෙයා ඈතින් ඉඳගෙන එක බණපදයක් හිතේ ධාරණය කරගෙන වාඩි වෙලා බුදුහාඳුරන්ගෙන් බණ අහයි. බුදුහාඳුරුව අදිෂ්ඨාන කළා එකම බණපදයක් හිතේ ධාරණය වෙන්න පා. ගෙදර ගියා ඇහුවා නෑ තාත් හිතේ ධාරණය කහවණු වෙන්නේ ඉන්නේ වැඩි කලක්. දරුවා කුමාරයා ධර්මය අවබෝධ කරගත්තා. තාත්තරගෙන පුතේ තාත්තේ කහවණු විපාමට කියලා. ඉතින් බුදුහාඳුරුව අහනවර ආමුදුරුවන් ඔබ දරුම් නෑ බුදුහාඳුරුනේ එක බණපදයක් අතීතේ ධාරණය වෙන්නේ. තථාගත භාගවත් බුදුහාඳුරුව කියන ඔබ නාග ලෝකෙටම යන්න. පින් කරන්න ගිහින් මනුස්ස ආත්මයක් ලබන්න. මනුස්ස ආත්මයක් ලබා ගන්න පින් කරන්න ගිහිල්ලා ඔබට ඊට පස්සේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නාග ලෝකේ කියන්නේ තාම ශ්‍රද්ධාවන්ත නාගයන් ඉන්නවා. හරියට මේ මනුස්ස ලෝකෙ ගත්තන් වගේමයි. තාම ශ්‍රද්ධාවන්ත අයත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්න මනුස්ස ලෝකේ නේද. නාග ලෝකෙත් එහෙමයි. නරක අයත් ඉන්නවා හොඳ අයත් ඉන්නවා. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ එක් ධාතුන් වහන්සේ නමක් නාගලෝකනේ දර ධාතු බෙදෙන වෙලාවේ ද්‍රෝණ බ්‍රාහ්මණතුමා ධාතු හතරක් හංග ගත්තනේ නේද. ඉතින් එකක් නාගලෝකෙට අරගෙන ගියා. නාගයෝ ඇවිල්ලා හොරෙන් අරගත්ත ධාතු බෙදෙන වෙලාවේ මෙයා ජටා වේදා ගත්තාම මේ ද්‍රෝණ බ්‍රාහ්මණතුමා ධාතුව මහාකාල නාගරාජයාව කරගත්තා. අරගෙන ගිහින් නාගලෝකේ රත්තරම් කරඩුවක තියලා වැඳුම් පිදුම් කළා. සෝනුත්තර පොඩිහාමුදුරුව ගිහිල්ලා ඔක අරගෙන ආව නේද. ගිහිල්ලා රුවන්වැලි මහා බෙහෙර වහන්සේගේ තැන්පත් කළ තිය නාගලෝකේ ත්‍රිවිච්ඡේ ධාතුන් වහන්සේ. ඉතින් ඒ වගේ මේ අදත් බුදුහාමුදුරුවන්ගේ ධාතු නාගලෝකේ වැඩ ඉන්නේ. ඒ නාගයෝ වැඳුම් පිදුම් කරනවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මහා කාල නාගයා පිළිබඳව දාරය නාග ලෝකෙන් ආපු එහා මුදුරුවන්ට පැහැදිලි කර දෙන මේ වගේ කෙනෙක් තමයි මහා කාල නාග රජුරෝ කියන්නේ. බුදුහාමුදුරුවරු හතර නමම කකුසඳ කෝණාගම කාශ්‍යප ඒ වගේම ගෞතම කියන්නේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. මේ හතර දෙනාගෙන්ම බණහපු කෙනෙක් පින් ඇති රජ කෙනෙක් ධාර්මික රජ කෙනෙක් ඒ රජතුමා ළඟ ගිහින් පින් කරලා මනුස්ස ආත්මයක් ලබා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ අර හාමුදුරුවන්ට පැහැදිලි කර දෙන උන්වහන්සේ හැබැයි බුදුහාමුදුරුවන්ගේ අවවාද අනුශාසන අපරදි නාග ලෝකෙට නැවත පැමිණියා කියලා බණ පොත්වල සඳහන් වෙනවා. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේගේ එහෙමත්නම් ලෝකේ බුදු පියාණන් වහන්සේ බුදු වෙලා වැඩ හිටපු කාලෙක ඉපදිනා මේ වගේ බණහන්න ලැබුණේ සංසාරේ. ඔබ අප සිය දෙනාම සවැත් නුවර ජේතවන මහා විහාරදී බුදුහාමුදුරන්ගෙන් බණ අහලා තියෙනවා. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සංසාරේ දම් පූජ කළා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ළඟ අපි දවසක් හරි පෙහෙවස් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි ඔබට හැකියාව ලැබුණේ මේ වගේ උතුම් පුරපසලොස්සක් බොහෝ දවසක මේ ජිනේන්ද්‍රාරාම පුරාණ මහා විහාර ස්ථානෙට ඇවිල්ලා පෙහෙවස් සමාදන් වෙන්න. ඔබේ සසර ගමන කෙටි කරගන්න නිවනට යන මාර්ගය සකස් කරගන්න ඔබට හැකියාව ලැබුණේ ඒ සංසාරේ කරපු පින් නිසා. සංසාරේ හොඳට පින් කරපු නිසා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නියම ලෝකේ පහළ වෙලා ඉඳී අපි ඉපදිලා මනුෂ්‍ය ආත්මයක් ලැබුවා. බුදුවරයන් වහන්සේ නමක් ලෝකේ බුදු වෙන්නේ පහළ වෙන්නේ අවුරුදු කල්ප ගානක් ගියාට පස්සේ. අපි දන්නවා අපි අහලා තියෙන අපේ බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරුව මේ ලෞතුරා බුදු බව ලබා ගන්නට ලේසියෙන් ලබාගත් තනතුරක් මත পদවියක් නෙමෙයි මේ බුදු බව කියන්නේ. උන්වහන්සේ ඒතරං කාලයක් සංසාරේ අප්‍රමාණව දුක් විඳ මේ ලෞතුරා බුදු බව ලබා ගන්න උන්වහන්සේ අප්‍රමාණ පින් කළා තිබ්බා. එදා දීපංකර පාද මූලේ
සුමේද තාපසතුමා දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් එක බණපදයක් ඇහුවනම් රහත් වෙන්න පින තිබ්බා. රහත් වෙන්න පින තිබුච්ච කෙනෙක් තමයි මේ තරම් දීර්ඝ කාලයක් මේ සංසාරේ දුක් විඳේ ඔබ අප සිය දෙනා වෙනුවෙන්. ඉතින් උන්වහන්සේ තරම් කාලයක් මේ පාරමිතාවන් පුරලා මේ දීමියානි සංස මේ වගේ උතුම් වෙසක් පුරපසලස්සක් හෝ දවසක තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දීමියානි සංස අපට උගන්වන්නේ. ඔය ඇත්ත හිමිදිරි පාන්දර ඒ මහා පින්කම තාන පාරමිතාව ජීවමාන බුදුහාමුදුරන්ගේ ගුණ සීපත් කරමින් උන්වහන්සේගේ මේ බුද්ධාසනේ මත ගෙනල්ලා මේ සියලු පුද පූජාමන් පැවැත්තුවා. මේ බුදුහාමුදුරෝ පිරිනිවන් පාප බුදුහාමුදුර නමක් මේ සැතපෙන බුදුහාමුදුරෝ. මෙතන වැඩ ඉන්නේ පිරිනිවන් පාප බුදුහාමුදුරෝ, පිරිනිවන් පාන බුදුහාමුදුරෝ. ඔබ විහාරයට ගෙනල්ලා තැම්පත් කරන ඒ ගෙන අප පුද පූජාව. කැලණි විහාරයේ සැතපෙන පිරිමේ පිරිනිවන් මණ්ඩපය. කැලණි විහාරයේ සැතපෙන පිළිමි පිරිනිවන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවයි කියලා කොහොමද දැනගන්නේ? අපි පිළිමකින් බලා ගන්න. කකුලේක මාපට ඇඟිල්ලක් කොටයි නේද? ශාරීරික කීපදෙනක් උස් වෙන බුදුහාමුදුරුවන්ගේ. මම අද තමයි බුදුහාමුදුරුවෝ හරියටම දැක්කේ මොකද දැන් විහාරය ඇතුලේ බණ කියන්නේ නේද ධර්මශාලාවේ. ඉතින් ඔබ ඒ ජීවමාන බුදුහාමුදුරුවන්ට දානේ පූජ කළා. මේ පින නිවන් දකිනා ජාති දක්වාම සංසාරේ ලැබෙන දාන පාරමිතා. බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා දීම බොහොම ලේසියි. ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදිය දෙන ලේසියි. දාන උපපාරමිතා තමන්ගේ ශාරීරික කොටස් දන් දීම නේද? ලේ මාස් ඇස් ඉස් ආදී මේව දන් දීම පුළුවන්. දාන පරමත්ත පාරමිතාව අමාර්මෙක් බුදුහාඳුරෝ කියනනේ උන්වහන්සේක සම්පූර්ණ කරගන සාරා සංඝ කල්පලක්ෂයක් දන් දුන්. බුදුහාමුදුරුවන්ගේ අවසාන දාන පාරමිතාව කොතනද සම්පූර්ණ වෙන්නේ? ඕ වෙස්සන්තරාත් භාවෙදිනේ. දැන් දස දහසක් ලෝක ධාතුවේ දෙවියන් බ්‍රහ්මයන් බලාගෙන ඉන්න මේ මහ බෝසතාණන් වහන්සේ මේ දාන පාරමිතාව සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. එච්චරයි උන්වහන්සේට තියෙන්නේ මේ දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න. සමහරක් විට හිතන්න පුළුවන් මේ ලෝකෙ ඉන්න හොඳම උතුම්ම සිල්වත් ගුණවත් මිනිසයාටයි මේ දාන පාරමිතාව දුන්නේ කියලා නේද? නෑ, මේ ලෝකෙ ඉන්න අප්‍රසන්නම නරකම පිළිකුල් සාගතම මිනිසයාටයි දුන්නේ දාන පාරමිතාව දෙන්න. ජූචක බමුණට දරුව දෙන්න දන් දුන්නා. දස දහසක් ලෝක ධාත්වයේ දෙවියන් බ්‍රහ්මයන් මේ දරුව දෙන්න අතපෙන්වක් කළ දෙන වෙලාවේ සාදුකාර දුන්න කියනවා. මහා බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව සම්පූර්ණ කළා. බුදුබව ලබා ගන්න සිළු පාරමිතාවන් ධර්ම සම්පූර්ණ කළා. උන්වහන්සේ වෙස්සන්තරාත් භාවයෙන් පස්සේදී නැවත උපදින්නේ ලෞතුරා බුදු වෙන්නමයි මනුස්ස ලෝකේ. ඉතින් එහෙමනම් බුදුහාමුදුරුවෝ කියන දෙන්න අමාර්ම පාරමිතාව තමයි මේ දරුව දන් දීම කියලා. වයසට ගිය වූ මහලු වෙච්ච ශරීරේ පුරා කුෂ්ඨ රෝගයක් තියෙන ගුණ පුරාම රැවුලවමාගත්ත වවාගත්ත හැරමිටියෙන් කුදු ගැහිච්ච මේ නරක මිනිසයාට තමයි බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව. දෙනකොට කාට දුන්නත් පිරිසිදුව දෙන්න නේද දෙනදී? යා හිතන්නට එපා මේ කවලට දුන්නොත් හැම ලැබෙයිද මෙහෙම ලැබෙයිද කියලා. ඉතමත් පිරිසිදු සිතින් ජමක් දුන්නොත් ඒ කියානි සංසබට ලැබෙනවා. සංසාරේ හොඳට දීලා කියනවා. සිල්ගත් දෙකේ ආනිසංස පරලවගෙන හිතන්න එපා. අද සිල්ගත් දෙකේ ආනිසංස අදම ඔයත්තන්ට ලැබුණනේ නේද? අද සිල් අරගෙන බුද්ධ පූජා තිරුණාට පස්සේ ළඟටම දාන ගෙනල්ලා දුන්න නේද?
ගිලම්පස හම්බ වුණානේ ඔව් ගිලම්පස ටික හම්බ වුණා ළඟටම දැන් මේ ධර්ම දේශනාව තව විනාඩි 10කින් නිමාවටපත් කරගෙන ඔව් උත්සන්න පාත්‍රේ ළඟටම ගෙනල්ලා පූජා කරගන්න දවල් බුද්ධ පූජාව කියලා ළඟටම දාන ගෙනල්ලා පූජා කරගන්න ආයි හවසට ගිලම්පස මෙලවදි මේ සිල් ගත්තේ කී ආනිසංස පරලවදී මෙලවදිම ලැබිච්ච ආනිසංසයය හිතන්න ඔබ ගත්ත සීලේ ආනිසංස ඊළඟ ආත්මේ මං හැමදාම කියන නේ සිල් අරගෙන දිව්‍ය ලෝක ප්‍රාර්ථනා කරන්න එපා කියලා නේද දිව්‍ය ලෝකෙවත් මනුස්ස ලෝකෙත් ප්‍රාර්ථනා කරන්න එපා සිල් අරගෙන පින්කම් කළා නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරන්න නිවන් අරමුණු කරගෙනම සිල් ගන්න දිව්‍ය ලෝක මනුස්ස ලෝක බ්‍රහ්ම ලෝක සතර පාස් යල්ලක් නිමලට මෙහා තියෙන නේද එව ප්‍රාර්ථනා කළත් නැතත් ඔබට ලැබෙනවා එහෙමනම් හොඳ දෙයක් කළ නිවන් සම්පත්තියම ප්‍රාර්ථනා කරා ඉතින් මේ ගත්ත සීල අද ඔබට දෙවියෝ පවා වඳිනවා දෙවියන්ගේ පවා වැඳුම් ලැබෙනවා අද ඔබට ඔබ ගත්ත ඔය සීලෙට අද කාගෙනවත් කතා කළේ නැහැ අද හැමෝම කතා කළේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම ගැනමයි නේද බුදු වීම ගැනමයි පරිනිර්වාණය ගැනමයි අද කතා කළේ අපි හැමෝම කතා කරන්නේ ඊයේ ඉඳලා කතා කරන්නේ සති ගානක් ඉඳලා අපි වෙස්සෙන්නේ මාසි වෙන්නේ සූදානම් වෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ උප්පත්තිය බුද්ධත්වයේ පරිනිර්වාණය කියන මෙත්ත මොකද සීපත් කරන්නටයි එවනම් අපි අප්‍රමාණව පින්දහම් සිද්ධ කරගෙන තියෙනවා ඒ නිසා මේ හැම දිනාම මේ වෙසක් පුරපසලොස්සක් හෝ දවසේ ඒ මහා පිංකම මහා පාරමිතා ධර්මයේ මහා කුසලයේ මහා පින සිද්ධ කරගන්නට යෙදුණා. එනිසා මහා පින් දහම් සිද්ධ කරගෙන ඉන්න වෙලාවේ අපි පළමුවෙන් අනුමෝදන් කරවමු. අප සිද්ධ කරගත්ත මේ අප්‍රමාණ පිණින් කොටස මේ විහාර මන්දිරයට මේ දේවාල වලට මුළු මහත් වූ ලෝක ධාතුවම ආරක්ෂා කරන ශ්‍රී විසුණු කතරගම සමන් විභීෂණ රජු බණ්ඩාර ආදී කොට ඇති අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය මහානුභාව සම්පන්න සියලුම දෙවි දේවතාන් වහන්සේලා මේ පිම්පෙත් අනුමෝදන් වේවා එම දිව්‍යාංගේ දිව්‍ය ඊශ්වරයන් දිව්‍ය සැප වඩා වර්ධනය කරගනිත්වා විහාරාධිපති අපේ සහෝදර සෝමරත්න පඬිතුමාඳුරුවන් වහන්සේ ඇතුළු කොට ඇති සිනුහාඳුරුවන් වහන්සේලා එවැගේම මේ පෙහෙවස් සමාදන් වෙලා ඉන්න මේ සෑම සිය දෙනාම දෙවියෝ ආරක්ෂා කර දෙත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තියම ලබා ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කරවන්න ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරනවා සෑම පුරපසලොස්සක් හෝ දවසකම මේ ජිනේන්ද්‍රාරාම පුරාණ මහා විහාරස්ථානයේ සතර පෙරවේ දායක පින්මතුම් තාමත් වටිනා කියන පින්කම් සිද්ධ කරන ඒ වගේම මේ පන්සල දියුණු කරන්න පන්සල නිරන්තරයෙන්ම උදව්පකාර කරන දායකත්වයේ දක්වන පිරිසක් ඉතින් අද දවසෙත් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ ලබාගෙන කටයුතු කරනවා නාමලි මෞතුමිය ඉතාමත් ඕන කමින් සෑම පුරපසලොස්සක් පොහෝ දවසකම පේම සමාදන් වෙන අම්ම කෙනෙක් නිරන්තරයෙන්ම මේ පන්සලේ කරන කුදුමහත් කටයුතු වලදී ඇවිදින්නා උදව්පකාර කරන අම්ම කෙනෙක් ඉතින් නාමලි මෞතුමිය අද දවසෙත් මේ පේම සමාදන් වෙන ගමන් බලාපොරොත්තු වෙන්නේ මීට වසර 20කට පෙර ආත්ම මියගිය නැසීගිය අනුරසිරි මහත්මාට පින් අනුමෝදන් කරවීම අරමුණු කරගෙන වගේම සෝමපාල ආදරණීය පියතුමාට මේ ලෝකෙට බිහි කරපු උදව් කර තමන්ට හොඳ නරක කියලා දුනු තමන්ගේ ආදරණීය පියතුමා සිහිපත් කරනව ඒ වගේම රොමණින් ආච්චි අම්මා සිහිපත් කරනව ඒ වගේම වජිර සොහොයුරා සිහිපත් කරනව අල්ඩින් ඇසිනින් නැන්දණිය සිහිපත් කරනව ඒ මිය ගියා වූ සියලුම ඥාතීන් සිහිපත් කරනව වගේම මේ විහාරස්ථාන වල අපවත් වී වදාළ අති ගෞරවණීය අවසරයි ධම්මතිලක නායක හාමුදුරුවන් වහන්සේ වගේම අවසරයි සරණං කර නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ සරගත් වී වදාළ
අති පූජනීය මහා සංඝරත්නය සීපත් කළ පින් අනුමෝදන් කරවනවා එවැගේම පන්සලේ වැඩ ඉන සියලුම හාමුදුරුවන් වහන්සේලාට නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා සිරි සමාදන් වෙලා ඉන සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මවට සහ දරු දෙදෙනාට ලේලිනියට මුණුපුරු මිනිපිරියන් සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කළ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කළ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කළ නාමරි මෞතුමිය මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය බාර අරගෙන කටයුතු කරනවා ඊළඟ දායකත්වය තාම ශ්‍රද්ධාවෙන් පියම සමාදන් වෙන අම්ම කෙනෙක් සෑම පුරපසලොස්සක් හෝ දවසක වගේම ධර්ම දේශනාවේ දායකත්වය බාර ගන්න අම්ම කෙනෙක් සෑම පින්කමකටම පන්සලට ඇවිල්ලා උදව් උපකාර කරන අම්ම කෙනෙක් ඉතින් බලාපොරොත්තු වෙන්නේ තම ආදරණීය පියතුමාට පින් අනුමෝදන් කරවීමට කේම් සුමති රත්න කුරුප්පු තම ආදරණීය පියතුමාට පින් අනුමෝදන් කරවීමට මිය ගියා වූ භාත්‍රු ඥාතීන්ට පින් දීමට දූ දරු මුණුපුරු මිනිපිරියන්සිය දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඒ මෞතුමිය මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන ඊළඟද දායකත්වයේ සෑම ප්‍රපසලස්සක් හෝ දවසක වගේම අද දවසෙත් මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන සෑම ප්‍රපසලස්සක් හෝ දවසක පියව සමාදන් වෙන අම්ම කෙනෙක් පන්සලේ කරන කුදුමහත් කටයුතු වලදී ඇහිල බොහොම ඕනකමින් වෙසිලා මහන්සි වෙලා කටයුතු කරන අම්ම කෙනෙක් තමයි කරුණානායක මෞතුමිය කියන ඉතින් අද දායකත්වයේ ලබාගෙන තියෙන මේ මාසේ ජුලි මාසේ 24 වෙනිදාට උපන් දිනයේ යෙදෙන යෙහෙනි හේරත් මිනිපිරියට ආශිර්වාද ප්‍රාර්ථනා කළ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කළ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කළේ මිනිපිරියගේ අධ්‍යාමනතු සාර්ථකව සිදු කර දී මරමුණු කරගෙන තවගේ ජුනි මාසේ 25 වෙනි දිනට උපන් දිනයේ යෙදিলা තින තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා තමන් සමග බොහෝ කාලයක් මේ දූ දරුවන් හදා වඩා ගන්න තමට මහා ශක්තියක් ලැබලා දුනු තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා නමුත් හදිසියෙම මිය පරලව ගිහින් යන තුමා සිහිපත් කළේ ප්‍රේමරත්න කරුණා නායක මෙතුමාට තමන්ගේ ආදරණීය ස්වාමියාට පින් අනුමෝදන් කරවීමට මිය ගියා වූ සියලු දෙනාටම පින්දීම ආරමුණු කරගෙන දූදර මුණුපුරු මුණුපිරියන් සිය දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ කරුණානායක මෞතුමිය විසින් මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ ලබාගෙන තිනවා මම මේ පන්සලට යම් පෝයක් දවසක වැඩම කළාද බණ කියන්නේ එදා ඉඳලා මේ දක්වාම අඛණ්ඩව දායකත්වයේ ලබාගත් කෙනෙක් තමයි ජයන්ති ද සිල්වා මෞතුමි තාමත් ඕන කමෙන් අවුරුදු ගණනාවක් මේ අම්මා තමන්ගේ දියණියටත් නීතිඥ සේරංග ද සිල්වා දිනේත රංගද පුතුණුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කළ මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයේ බාරණ කටයුතු කළ ආදේ දරුව දෙන්න තමන්ගේ ආදරණීය මෞතුමියට ආශිර්වාද ප්‍රාර්ථනා කළ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කළ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කළ දරුවන් වශයෙන් මේ මෞතුමියට අද මේ දායකත්වයේ බාරගෙන කටයුතු කළ ඉතින් මේ මාසේ 4 වෙනි දිනට මියගොස් වසර 15ක් පිරීම නිමිති කරගෙන තමන්ගේ සහෝදරයාට යන්ති සිල්වා මෞතුමියගේ ආදරණීය සහෝදරයාට ආනන්ද සිල්වා මේ මාමාට පින් අනුමෝදන් කරවීම ආරමුණු කරගෙන මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය බලාපොරොත්තු වෙන නීතිඥ සේරංගද සිල්වා දියණිය රංගද සිල්වා පුතණුවන් තමගේ ආදරණීය මෞතුමිට මුලින් සඳහන් කරපු ආකාරයට ආශිර්වාද ප්‍රාර්ථනා කරන නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන තව බොහෝ කාලයක් ඒ මෞතුමියට මේ වගේ දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් සිදු කර ගන්නට ශක්තිය ධෛර්ය වාසනාව භාග්‍ය ලැබෙන්න කියලා ආශිර්වාද කරන ගමන් පින් අනුමෝදන් කරවනවා මිය ගියා වූ සියලුම ඥාතීන්ට ඒසිය දිනාටම පිම්පෙත් අනුමෝදන් කරවලා ඒ දරුවන් දෙදෙනා කරන රැකී ආරක්ෂා ඒ දියණිය මං හැමදාම සිහිපත් කරන වගේ මේ රට විශාල සේවාවක් සිද්ධ කරන්න ධාර්මික රැකියාවක් කරන්න ධාර්මික සාධාරණ රැකියාවක් කරගන්නට ඒ දියණියට ශක්තිය ධෛර්ය වාසනාව යහපත් දේ වෙනුවෙන් වෙනී සිටින්න කියලා ප්‍රාර්ථනා කරමින් ඒ රැකියාව කරන්න කියලා හැමදාම ප්‍රාර්ථනා කරන අදත් ඒක සිහිපත් කරමින් ඉතින් බලාපොරොත්තු වෙන විදියට සිය දෙනාටම පිම්පෙත් අනුමෝදන් කරවීමට
ආච්චි අම්මට 100ට ස්වර්ණාද සිල්වා ලොකු අම්මාට ඇතුළු කොට ඇදිය සිය දෙනාට පින්පෙත් අනුමෝදන් කරවීමටත් ඒ වගේම විහාරස්ථානයේ වැඩ ඉන්න සිළු මහාමුදුරුවන් වහන්සේලාට දේශකයාණන් වහන්සේට එහෙවත් සමාදන් වෙලා ඉන්න සිය දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරන මේ දියණියත් මේ පුතුණුවත් කරන කියන රැකී ආරක්ෂා කර සාර්ථකව සිද්ධ කරගන්නට නවග්‍රහයන් නවදිනාගින් යම් අපලයක් උපාද්‍රවයක් කරදරයක් කිරියාවක් අතුරු ආන්තරක නිසියල්ලක් මග හරවා ගැනීම අරමුණු කරගෙන මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ බාර අරගෙන යැති සිල්වා මෞතුමිට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් කටයුතු කරනවා ඊළඟ දායකත්වය සිරියලතා මෞතුමි තාම ශ්‍රද්ධාවෙන් පියවස් සමාදන් වෙන අම්ම කෙනෙක් ඒ වගේම නිරන්තරයෙන්ම පන්සලේ දකින පින්කම් වලට සම්බන්ධ වෙන උදව් කරන උපකාර කරන බොහෝ සී කරුණාවන්ත අම්ම කෙනෙක් තමයි මේ සිරියලතා අම්ම කෙනකින් බලාපොරොත්තු වෙන්නේ ඉන්දීවරි ඒ තම දියණියගේ උපන් දිනයේ සීපත් කළ මැයි මාසේ 17 වෙනිදා දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කළ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කළ දීර්ඝාය සම්පත්‍ය ප්‍රාර්ථනා කළේ දිනියට දූදරු මොනුපුරු මුනුපන්ස දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන මේ ශ්‍රී ලතා මෞතුමිය මේ දායකත්වයේ ලබාගෙන තිබෙන වගේම විහාරස්ථානයේ වැඩ ඉන සිනුහාමුදුරුවන් වහන්සේටත් දේශකයාණන් වහන්සේටත් නිරෝගී සම්පත්‍ය ප්‍රාර්ථනා කරන පේවස් සමාදන් වෙලා ඉන්න දූදරු මොනුපුරු පේවස් සමාදන් වෙලා ඉන සිය දිනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන සිරිපාල සෝජුරාගේ උපන් දිනයේ මේ තුන්වෙනිදා යතිලා තිබිලා තියෙන මාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන අජීවතුන් අතර නෑ යන්නේ එතුමා සිපත් කළ එතුමාට අනුමෝදන් කරවි මරමුණු කරගෙන මෙන්න මේ කාරණා පෙරගටි කරගෙන තමයි අද මේ තුන් වසක් පුරපසලොස්සක් හෝ දවසේ මේ හැම දිනාම විහාරස්ථානයට පෙමිලා මේ පින්කම් වලට සම්බන්ධ වෙන්නේ එමනම් මුලින් අපි නම් සඳහන් කරමු මේ පෙහෙවස් සමාදන් වෙලා එන විහාරස්ථාන සරගත්ත වීවදාල අතිපූජනීය මහා සංඝරත්නයටත් ඒ වගේ මේ විහාරස්ථානයේ දිනු පවුණු කරන්න අතහිත දීලා මිය ගියා වූ සිළුම ඥාතීන්ටත් සෝමරත්න පඬිතුමාඳුරුවන් වහන්සේ සිළුහාමුදුරුවන් වහන්සේලා නමින් මිය ගියන් කෙනෙක් වින් බලාපොරොත්තු වන සිය දිනාටමත් ඒ වගේම මේ බුදුබණ අහන්න පැමිණිච්ච පෙහෙවස් සමාදන් වෙලා එන මේ හැම දිනා නමින් මිය ගියා වූ जनता ज्ञाती पिंबला प्रतिरंगेश दिनाम में पिंपेतन मोदांग वेवा एहम दिनाद किं अतमि देवास पुमत्तेवा मिते बुदुन देक निवान देकीमट में पिं हेतु वासना वेवा किल साधु किल ज्ञाती इंट पिं अनुमोदन करमो विहाराधिपति शास्त्रपति पंडित अपे सहोदर सोमरत्न पंडित हामुद्रुवन वहांसे अतुल विहारस्थाने वेडिन सिलु महामुद्रुवन वहांसेलाट රත්නත්‍රේම පින් ආශිර්වාද ආරක්ෂාව රැකවරණය නිදුක් නිරෝගී භාවය චිරජීවනය උදා වේවා අපල උපද්‍රව කරදර බාධක ඉරාතුමාන්තරා වඳුරු වේවා උතුම් ජය ශ්‍රී මා බෝධින් වහන්සේ උතුම් දලදාහා මුදුරුවන් වාස් ශ්‍රී පාද පත්ම වහන්සේගේ මතු බුදුගණ මෙත් මහ බෝසතාණන් වහන්සේගේ බුදුවන බෝසත් දේව ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් රැකවරණය ත්‍රේපීඨාශිර්වාදේ ආරක්ෂාව රැකවරණය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා නවග්‍රහයන් නම දිනා වහන්සේගෙන් යම් අපලයක් උපද්‍රවයක් කරදරයක් කිරියරයක් අතුරු ආන්තරාවක් වඳුනන් එසියල්ලක් ගසාදුරු වේවා උතුම් වූ ජය ශ්‍රී මා බෝධින් වහන්සේගේ වහන්සේගේ අෂ්ටබල රුව දිසිස්බල රුව බෝධින් වහන්සේලාගේ තරද වේලෙමින් මඳුන් පිනුම් කරන මේ පන්සලේ වැඩ ඉන්න මේ මහා අනුභව සම්පන්න බෝධින් වහන්සේගේ අනන්ත වූ ආශිර්වාද ආරක්ෂා දරගෙන මේ හැම දිනාටම ලැබේවා උතුම් මුදලඳා හාමුදුරුවන් වහන්සේගේ සතරදලඳා වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ ආශිර්වාද බලමින් උතුම් ශ්‍රී පාද පත්ම වහන්සේගේ මහා කරුණා ගුණෙන් මතු බුදු වන්නට පෙරුන්දම් පුරණ මෙත් මහා බෝසතාණන් වහන්සේගේ බුදුවන බෝසත් දේව ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් රැකවරණයෙන් මේ හැම දිනාම කරන කිනර කී ආරක්ෂා වෙලෙනදා දවසින් දවස දිනුවෙන් දිනුවට පත් වේවා අධ්‍යාපන කටයුතු කරන දුවා දරුවන්ගෙන නුන 15 වේවා සංසාරේ නිවන් දකින්නා ජාති දක්වා මේ කිසි කෙනෙකුට නැතෙන වචනය අහන ලොබේවා
සරණයි.